මාස 21 ඉන්දියාවට ගියා රටේ ජනාධිපතිවරයා රටේ ජනාධිපති ඉන්දියාවට ගිහ ලස්සන් කරා ගිවිසුම් කීපයක්. ඒ අස්සන් කරපු ගිවිසුම් වල තිබුණා ඉන්දියාවයි ලංකාවයි යා කරන පාලමක් ගැන. පාලමක් හදන්න ඕනේ කියලා. ඒ ගිවිසුම් වල තිබුණා ඉන්දියාවෙන් ඉඳලා තෙල් නලයක් ලංකාවට ගේන්න ඕනේ කියලා. ඉන්දියානු රුපියල් ලංකාවේ පාවිච්චි කරන්න ඕනේ කියලා. ඒ ගිවිසුම් වල තිබුණා ත්‍රිකුණාමල නගරය මූලික කරගෙන බලශක්ති මූල්‍ය කලාපයක් හදන්න ඕනේ කියලා. දැන් මෙන්න මේ ටික කරලා ඉවර වෙලා මේ සැලසුම හොරාට ආණ්ඩුව ක්‍රියාත්මක කරගෙන යන ගමන් තියෙනවා. ත්‍රිකුණාමල නගරයේ පවුල් 7000කට දැනට ඉවත් වෙන්න කියලා දැනුම් දෙමින් තියෙනවා. ඒ කරන ගමන් මෝදී හා පැත්තේ ඉඳලා තෙල් නලේ ලංකාවට ගේන්න යනවා. ඒතර කෙනෙක් හිතෙන්න පුළුවන් ලංකාවට තෙල් ලාභයට ගෙනල්ලා ලංකාවට තෙල් ලාභයට විකුණන්න තමයි ඉන්දියාව තෙල් නලයක් ගේන්න යන්නේ කියලා. නෑ ඒ මොකුත් නෙමෙයි. ලංකාවට අඩු මිලට තෙල් ඉන්දියාව ගේනවා. ගේන තෙල් ටික ඉන්දියාවේ දැන්ටමත් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 9ක් අයිති. තව 62ක් ටෙන්ඩර් දාලා තියෙනවා. ඒ තෙල් ටැංකි වල තෙල් ටික ගබඩා කරගන්නවා. ඒ ගබඩා කරගන්න තෙල් තව තෙල් නලයක් දාලා කොළඹ වරාය බටහිර පර්යන්තයට ගේනවා. බටහිර පර්යන්තයේ අයිති තියෙන්නේ ඉන්දියාවට. එතකොට ඉන්දියාව ලංකාවට තෙල් බිස්නස් කරනවා විතරක් නෙමෙයි බටහිර පර්යන්තයට කොළඹ වරායට නැව්වලටත් ඉන්දියාව තෙල් විකුණන්න තමයි සැලසුම් කරන්නේ. ඔබ හිතන්න මන්නාරම් ද්‍රෝණිය තියෙන බොරතෙල් බැරල් බිලියන 2ක් පරීක්ෂණ වලින් හොයාගත්ත ඒක කැණීම් කිරීමේ බලයක් ඉන්දියාවට දීලා තියෙනවා. ඒ වගේම මන්නාරමේ තියෙන ගෑස් කැණීම් කිරීමේ බලයක් ඉන්දියාවට දීලා තියෙනවා. මෙන්න ඉන්දියාව එක පැත්තකින් එතකොට ලංකාවේ බොරතෙල් කැණීම් කිරීම බලයක් ගෑස් කැණීම් කිරීමේ බලයක් ඒ වගේම තෙල් නලයක් ඇවිල්ලා තෙල් වල ස්වාධිපත්‍යයක් ඉන්දියාව ගන්න. ඒක මම අපි දැක්ක කංචන විජේසේකර ඇමතිවරයා පහුගිය දවස්වල කිව්වා ප්‍රවිදුලි බල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කරන පනත ගේනවා කියලා. ඒ පනත ගෙනල්ලා මොකද කරන්න යන්නේ? ඒ පනතෙන් විදුලි බල මණ්ඩලයේ කොටස් කරලා ඒකත් පුද්ගලික අංශයට දෙනවා. පුද්ගලික අංශය කියලා වෙන කවුරුත් නෙමෙයි ගන්නෙ. ඒක ගන්නෙත් ඉන්දියාවේ සමාගම් වලින් තමයි. ඒ ගමන් තමයි දැන් කුච්චවේලි වල ඉල්මනායිතික ගැනීම කරන්නත් ඉන්දියාවට බලය දීලා තියෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට ගත්තට පස්සේ ඉන්දියාවේ බල දේශපාලන ගොදුරක් බවට ලංකාවපත් වෙලා ත්‍රිකුණාමල නගරයේ මේ ඉන්දියාවට දීලා තියෙනවා. ඒ ත්‍රිකුණාමල නගරේ බල ශක්ති කලාපයක් හදනවා. හැබැයි ඒ ලංකාවේ සියලු ජනතාව වෙතින් ඉවත් කරලා හදන්නේ. දැන්ටත් ඉවත් කිරීමේ සැලසුම් ක්‍රියාත්මක වෙනවා. දැන්ටත් ඉවත් කරන්න දාලා සියලු දේවල් ක්‍රියාත්මක වෙමින් තියෙනවා. ඒතර මෙන්න මේ විදිහට ආණ්ඩුව එක පැත්තකින් ඉන්දියාවට ඕන විදිහට තමන්ගේ බල දේශපාලනය පතුරවගෙන යනවා ලංකාව ඇතුළේ. ආගෙන යන්න ඕනේ. දැන් ඔබ හිතන්නකෝ එක පැත්තකින් වරාය ටිකක් දෙනවා. අනිත් පැත්තෙන් තෙල් ටැංකි ටිකක් දෙනවා. අනිත් පැත්තෙන් වරාය තව කොටසකුත් දෙනවා. ත්‍රිකුණාමල නගරේම දෙනවා. ඉඩම් අක්කර දහස් ගණනක් දෙනවා. ඊට පස්සේ ඉල්මනයිට් ටිකක් දෙනවා. ඊට පස්සේ මේ කියන ඔක්කොම ටික පොස්පේට් ටිකක් දෙනවා. ඔක්කොම ටික දීලා දැන් කටුනායකයි රත්මලානායි මත්තලයි කියන ගුවන්තර පොළ තුනක් ඉන්දියාවට දෙන්න යනවා. ඒතර මෙන්න මේක බරපතල තත්වයක්. අපි මේ රටේ ජනතාවට කියන මේක ගැන අවදියෙන් ඉන්න ඕන. මේක ගැන සම්පූර්ණ මැදිහත් වෙන්න ඕන. මේ ටික මෙහෙම වෙද්දී අපිට පේනවා විපක්ෂය. විපක්ෂය මේව ගැන කටාරින්නෙත් නැහැ. මේ ගැන කියන්නෙත් නැහැ. විරෝධතා දක්වන්නෙත් නැහැ. මොකක්ද ස්ථාවරය කියලා කියන්නෙත් නැහැ. ඒතර මේක බරපතල තත්වයක්. මොකද මේ රටේ ජනතාවට මේ රටේ ඉන සියලුම විපක්ෂයන් මේව සම්බන්ධ ස්ථාවරය කියන්න ඕන. හැබැයි අපිට පේන එක තමයි IMF එක සම්බන්ධව නිශ්චිත ස්ථාවරය කියන්නේ නැහැ. කොන්දේසි සම්බන්ධව නිශ්චිත ස්ථාවරය කියන්නේ නැහැ. කොන්දේසි වෙනස් කරන්න ඕනේ කියලා සමහර පාර්ශ්වය කිව්වට එමනම් වෙනස් කරන්න ඕනේ කොන්දේසි මොනවද කියලා කියන්නේ නැහැ. බදු ගහනකට එකඟද නැද්ද කියලා කියන්නේ නැහැ. මොනවා හරි විදිහට ජනතාවට සම්පූර්ණ බදු ගහන්න ඕනේ කියන එකට එකඟද නැද්ද කියලා කියන්නේ නැහැ. පුද්ගලීකරණයට එකඟද නැද්ද කියලා කවුරුත් කියන්නේ. ඉන්දියාවට ලංකාවේ ඉඩම් අක්කර ලක්ෂ ගණන් විකුණලා තියෙන ගැන කවුරුත් කතා කරන්නේ. ඒ නිසා අපි මෙරට විපක්ෂයටත් කියනවා ජනතාවට තමන්ගේ ස්ථාවරයන් වහාම ඉදිරියේදී එලි කරන්න ඕනේ.